රාත්‍රී නවයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය මදුභාෂිනී කිරියල්ල. දේශගුණ විපර්යාස පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ජනපති කියයි. ජනාධිපති අරමුදලින් තවත් නව ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්. කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජන. හෙටත් ප්‍රදේශ රැසක අධික උණුසුමක්, වැසි තත්ත්වයත් වැඩි වෙයි. ජාතික ගුරු සභාවක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් සකස් කෙරේ. ඉන්දියාවේ ජනතාව මහමැතිවරණයේ 3 වැනි අදියරේ ඡන්දය ප්‍රකාශ කරති. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 56 වැනි තරගය දැන්. මෙරට දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ වෙනුවෙන් දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයක් ස්ථාපිත කර ඇත. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ අද පස්වරුවේ පැවති 2024 දේශගුණ සමුළුව අමතමිනි. මෙවර එහි තේමාව වූයේ අපේ ජාතිය සහ අපේ පෘථිවිය සඳහා දේශගුණික ක්‍රියාමාර්ග යන්නයි. පසුගිය කාලයේ රටට දැඩි උණුසුමකට මුහුණ දීමට සිදුවිය. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සියලු දෙනා එක්ව නව ප්‍රතිපත්ති හඳුන්වා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. රටේ කඩාවැටෙන ආර්ථිකය ගොඩනැගීමට ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබේ. දේශගුණික විපර්යාසවලට සාර්ථකව මුහුණ දීම ඉලක්කයයි. දේශගුණය සම්බන්ධයෙන් හැදෑරීමට ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් කොත්මලේ ස්ථාපිත කරන බවද වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල දැනට ප්‍රදානය කරන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කෙරේ. ඒ අනුව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපනායතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ, සිල්මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් හා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගේ තොරතුරු හා සන්නිවේතන තාක්ෂණ විෂය හදාරණ සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ. එය මේ මාසයේ සිට ක්‍රියාත්මකයි. පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ, සිල්මාතාවන් හා ගිහි සිසුන් වෙනුවෙන් මෙවැනි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වරටයි. දිවයිනපුරා පිහිටි එවැනි මධ්‍යස්ථාන 822 ආවරණය පන පරිදි මෙය ක්‍රියාත්මකයි. මේ යටතේ එක් පිරිවෙනකට සීලමාතා අධ්‍යාපන ආයතනයකට පිරිනැමෙන උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 6කි. ඒ අනුව පරිවේනාධිපති ස්වාමීන් වහන්සේ හෝ ආයතනාධිපති අදාළ ශිෂ්‍යත්වලාභීන් තෝරා ගත යුතුය. කාණ්ඩ දෙකක් යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. මේ යටතේ ගිහි පැවැති ශිෂ්‍යත්වලාභීන් 5000ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතයි. පළමු කාණ්ඩය යටතේ මාසකට රුපියල් 3000 බැගින් මේ මාසයේ සිට මාස 12ක් සඳහාද, දෙවැනි කාණ්ඩය යටතේ මාසකට රුපියල් 6000 බැගින් මාස 24ක්ද ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. මේ පිළිබඳ වැඩිතර තොරතුරු www.presidentsfund.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ President Fund Facebook පිටුවෙන් ලබා ගත හැකිය. අයිදුම්පත් සහ අදාළ උපදෙස් පත්‍රිකාව 2024 මේ මස 10 වැනි දින රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරේ. සම්පූර්ණ කළ අයිදුම්පත් ලබන 22 වැනිදාට පෙර යොමු කළ යුතුය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමේ අවබෝධතා ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අද අත්සන් තැබිණි. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන හා දේශගුණික අවධානම් සංසදය වෙනුවෙන් එහි මහලේකම් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් ඊටත් සන්තැබූහ. ගොවිපල අස්වැන්න සහ ගොවින්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැඩි දියුණු කළ සහ වඩා තිරසර ගොවිතැන් පිළිවෙත් හඳුන්වා දෙමින් මෙරට ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහාශ්‍රිත ගොවිතැන වැඩි දියුණු කිරීම මෙහි අරමුණයි. මෙරට බොහෝ ගොවිපල දැනට කුඩා පරිමාණයෙන් පවතී. එබැවින් අඩු වැස්වෙන්න හා ආදායම අඩුවීම හමුවේ බොහෝ දෙනා පීඩාවට පත්ව සිටිති.
ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කර ගොවි පවුල් 15,000කට අවශ්‍ය ආධාර හා තාක්ෂණය ලබා දෙන නියමු ව්‍යාපෘතියක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යකගේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ රුවන් විජේවර්ධන මහතා නවීන කෘෂිකර්මයක් ඇතිකිරීම සඳහා වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල අනුව කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දීම සඳහා සහය දැක්වීමට පෘතුගාල සමාගමක් ආයෝජකයෙකු ලෙස ඉදිරිපත් වී ඇතැයි පැවසීය. කෘෂිකර්මාන්තයට අදාළ නවීන තාක්ෂණික උපකරණ ලබා දීමද මෙහිදී සිදුවේ. ගොවි ජනතාවට ගැටලුවක්ව පැවති තම නිෂ්පාදන සඳහා අවශ්‍ය වෙළඳ පොලක් නිර්මාණය කර දීමද මෙහිදී සිදු කෙරේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. හෙටත් ප්‍රදේශ රැසක උණුසුම ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම මිනිස් සිරුරට දැනෙන වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමකට පැමිණේ. වයඹ පළාතේත් ගම්පහ, හම්බන්තොට, මොනරාගල, අම්පාර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම හා සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත් වේ. නිවෙස්වල සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වීම හා කුඩා දරුවන් තනිවම වාහනවල රඳවා නොයාමත් වැදගත් බව අවධාරණය කෙරේ. පකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාතික ආරක්ෂාව හා යුද පාඨමාලාවට සහභාගී වූ 16 දෙනෙකුගින් යුත් පිරිසක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය හමු වූහ. ඔහු එක් එක් රටවල පාඨමාලා අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. දූත පිරිස පිළිගත් විජේවර්ධන මහත්මිය ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පවතින ශක්තිමත් සබඳතාවය අවධාරණය කළාය. ඉන් අනතුරුව දෙපාර්ශවය සුහද පිළිසඳරක නිරත විය. බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම් පත හා බැංකුමකින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගෙනෙනි. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා බෙදුම් නඩු සම්බන්ධයෙන් යල්පැනකිය නීති පැවති බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබඩ මහතා අදහස් දක්වමින් පරාටි නීතිය තාවකාලිකව අත්හිටවීම සම්බන්ධයෙන් ගෙන ආ සංශෝධන පිළිබඳ ස්තුතිය පළ කළේය. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල හඬක් නැගූ බව ඔහු පැවසීය. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා මෙරට ලක්ෂ 10ක් පමණ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවතින බව සිහිපත් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා කියා සිටියේ ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන බවයි. රාජ්‍ය මාත්‍ය ශිහාන් සේමසිංහ මහතා විවාදයට එක්වෙමින් ආර්ථිකය කඩාවැටීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ගැටලු රැසක් ඇති වූ බව පැවසීය. ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අවශ්‍ය වුවද පාතාල දේශපාලනයේ යෙදෙන පිරිසට ඉඩ දිය යුතු නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසයි. රට ඉදිරියට ගෙන ආයුත්තේ ආර්ථිකංශයේ සංවර්ධනය කිරීමෙනි. ආංශික අධීක්ෂණ කාර්ග සභා මගින් මෙරට බොහෝ පහසුකම් සපයා තිබුණද ඩිජිටල් යටිතල පහසුකම්ද රටපුරා ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. රට ඉදිරියට යාමට නම් නව ආදායම් මාර්ග ඇතිකර අලුත් රැකියා නිර්මාණය කළ යුතුය. ඒ වෙනුවෙන් ඩිජිටල් ආවරණය අවශ්‍ය බව රණවක මහතා පැවසීය. මාතර දිස්ත්‍රික්කයේ නිල්වලාගඟ ඇතුළු ජලමූලාශ්‍ර මගින් පැනනැගීම ඇති ගැටලු පිළිබඳ ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සකස් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්විය. ඒ එහි සභාපති අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී අදහස් දැක් වූ කාරක සභා සාමාජිකයෝ නිල්වලා ගඟාශ්‍රිත ගැටලුව වසර ගණනාවක් තිස්සේ ගොඩනැගුණු දෙයක් බව පෙන්වා දුන්හ. එම ගැටලුව කාරක සභාවේ සාමාජිකයන් නිවැරදිව අවබෝධ කර ගැනීමට විවිධ විද්වතුන් සිදු කළ අධ්‍යයන හැදෑරීම වැදගත් බව සාකච්ඡා විය. කෙටි වර්ෂාපතනයකදී පවා වර්තමානයේ වන විට නිල්වලා ගඟ පිට අරගලයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ට සිදුවන අපහසුතා පිළිබඳ කාරක සභාවේ දැඩි අවධානය යොමු විය. මෙතෙක් ගොවීන්ට කන්න රැසක් වගා කිරීමට නොහැකි වී තිබුණි. ඉදිරි වැසිකාලයට පෙර මෙම ගැටලුවලට විසඳුම් ලබා දීම ආරම්භ කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. රුහුණු විශ්වවිද්‍යාලයේ මුල් කරගනිමින් පේරාතනිය හා මොරටුව විශ්වවිද්‍යාලයෙන් විද්වත් මණ්ඩලයක් පත්කර නිල්වලා ගඟ ආශ්‍රිත ගැටලු හඳුනා ගනිමින් ස්වාධීනව කඩිනම් වාර්තාවක් සකස් කිරීමට තීරණය විය. දැන් ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ ඇත්තගමම් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩු පිපුමට ගැස්ට්‍රිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ජාතික ගුරු සභාවක් පිහිටුවීමට පනත් කෙටුම් පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ. අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළ පාර්ශ්වකරුවන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර සකස් කළ මූලික කෙටුම් පත මත පදනම්ව ජාතික ගුරු සභාවක් ස්ථාපිත කෙරේ. එම පනත් කෙටුම්පත් සකස් කරන්නේ නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට ජනාධිපතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා එක්ව සිදු කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමම් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩු පිපුමට ගැස්ට්‍රිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි කලවෙදි උල්පත විනාශ වෙමින් පවතින බව ගම්වාසීහු පවසති. එම ගම්මානයේ විශාල පිරිසක් මෙම උල්පතෙන් සිය පානීය ජල අවශ්‍යතාව සපුරා ගනිති. පිරිසිදු පානීය ජලයේ පැවති මෙම උල්පතෙන් මේ වන විට දුර්ගන්ධයක් හමයි. මෙවැනි ජල උල්පතක් විනාශ වීමට ඉඩ නොදී එය කඩිනමින් රැක දෙන්නේ ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඉන්දියාවේ ජනතාව අද එරට මහමැතිවරණයේ තුන්වැනි අදියරේ ඡන්දය ප්‍රකාශ කළහ. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීම ලෙස සැලකෙන්නේ මෙයයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ප්‍රාන්තය වන බටහිර ගුජරාත් ප්‍රාන්ත වැසියෝ ස්ථාන කිහිපයකදී අද සිය ඡන්දය ප්‍රකාශ කළහ. ඔහු අධික උණුසුම පවා නොතකමින් ඡන්ද පොළ වෙත පැමිණියහ. ගුජරාත් ප්‍රාන්තයේ සියලු ආසනවල හිමිකාරිත්වය දරන්නේ පාලක භාරතීය ජනතා පක්ෂයයි. එහිදී එරට ප්‍රධාන විපක්ෂය පවා ගුජරාත් ප්‍රාන්තයේ හැර අනෙකුත් ප්‍රාන්තවල මැතිවරණ රැලි පවත්වා තිබේ. ඉන්දියානු මහමැතිවරණය අධීර වශයෙන් පැවැත්වේ. ඒ අවසන් වීමට නියමිත වැත්තේ ලබන ජුනි මස පළමු වැනිදායි. ඉන් දින තුනකට පසු රටපුරා ඡන්දය ගණන් කිරීම ආරම්භේ. පිරිසර සංවර්ධනයක පුවත් සම්පෙන්දණය සංවර්ධන පුවත්. රජයේ මගින් කෑගල්ල දිස්ත්‍රික්කයට කඳුකර දශකයේ නැමැති සංවර්ධන යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන් මහතා පවසයි. මේ වසර සඳහා රුපියල් මිලියන දසලක්ෂයකට අධික මුදලක් ලබා දී තිබේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 11ක් වෙනුවෙන් මෙම මුදල් වැය කිරීමට නියමිතයි. මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය, ජල යෝජනා, විදුලිය ඇතුළු පහසුකම් රැසක් සංවර්ධනය කෙරේ. සියලු ව්‍යාපෘතිවල වැඩ මේ වසර අවසන් වීමට පෙර නිම කිරීම අරමුණයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 56 වෙනි තරගය දිල්ලිහිදී දැන් පැවැත්වේ. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම එහිදී තරග වදී. කාසී වාසයේ දිනාගත් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය. පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 221ක් ලබා ගැනීමට සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ගෝ එකක් කියන යූත් එකට ලයිෆ් එකේ චේන්ජ් එකට නියමිත සෙට් වෙන්න ඇස් වහගෙන දැකපු වීන හැබැයි කරන්න යූත් එකට නියමිත සෙට් වෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක මෙන්න රුපියල් කෝටි 15,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ. දින 91න් 182න් සහ දින 364න් ඒවා කල්පිරේ. ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් හෝ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය. වෙන්දේසිය හෙට පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ගෝ එකක් තියන යූත් එකට ලයිෆ් එකේ චේන්ජ් එකට නියමෙට සෙට් වෙන්න ඇස් වහගෙන දැකපු වීන හැබැයි කරන්න යූත් එකට නියමෙට සෙට් වෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක වෙන්න NSBI IM ඉතුරු මිතුරු account එක dream එකට plan එකක් ආර්ථික පුවත් ගාල් දිස්ත්‍රික්කයේ තැඹිලිමිල වාර්තාගත ලෙස ඉහළයයි. පවතින අධික උණුසුම සහිත කාලගුණය ඊට හේතු වී ඇතැයි වෙළෙන්දෝ පවසති. මේ නිසා තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්ද ලැබී තිබේ. මේ දිනවල ගාල් දිස්ත්‍රික්කයේ තැඹිලි ගෙඩියක් රුපියල් 150ත් 160ත් අතර මිලකට අලෙවි වෙයි. කාලගුණ වාර්තාව හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ ඌවපළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල හෙට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යළි සිරස්තල. දේශගුණ විපර්යාස පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ජනපති කියයි. ජනාධිපති අරමුදලින් තවත් නව ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්. කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජන. හෙටත් ප්‍රදේශ රැසක අධික උණුසුමක්, වැසි තත්ත්වයත් වැඩි වෙයි. ජාතික ගුරු සභාවක් පිහිටුවීමට 50 කෙටුම් පතක් සකස් කෙරේ. ඉන්දියාවේ ජනතාව මහමෙතිවරණයේ 3 අදියරේ ඡන්දය ප්‍රකාශ කරති. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 56 තරගය දැන්. රාත්‍රී 9 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6 බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්.